අයිබෝවන්. ඓතිහාසික යාපනය කොටුව. අද මේ නිහඬව ඉන්නේ ඉතිහාසයේ සාක්ෂි රසක් තමන් තුළ ගැප් කරගෙන. ඒ ඉතිහාසයේ සාක්ෂි තුළ නිරන්තරයෙන් දකින්න පුළුවන්කමති වෙන්නේ සංග්‍රාමික ඉතිහාසයක් පිළිබඳ. වාදිරාජ්‍යවාදී යුගයේ සිට අපි දන්නා මෑත ඉතිහාසය දක්වා. මේ තුළ තිබුණේම සංග්‍රාමික මතකයන්. කෙසේ වෙතත් උතුර ගැන කතා කරද්දී වර්තමානයේදී නිරන්තරයෙන් කතා කරන ඊළඟ සංග්‍රාමය තමයි සංවර්ධන සංග්‍රාමය. සංවර්ධනය කරා රැගෙන යාමේදී උතුර එවෙනුවෙන් සංග්‍රාමික කටයුතු සෑහෙන දෙයක් කරන්නට සිදුවන පාර්ශ්වයක් තමයි විදුලි කාර්මික ශිල්පීන් කියලා කියන්නේ. ඔවුන්ගේ සංග්‍රාමික හැකියාවන් මම මේ කියන්නේ ඔවුන්ගේ වෘත්තිමය සංග්‍රාමයේ ඇතුලේ තියෙන වෘත්තිමය හැකියාවන් ආකල්ප මේ සියල්ල ප්‍රවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒත් එක්කම ජාතික රූපවාහිනිය සහ පොලික්‍රෝම් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් ඒකාබද්ධව මේ ප්‍රෝ ප්ලස් වැඩසටහන් මාලාව සංවිධානය කරන්නේ. එහි අපේ මීළඟ නැවතුම ඒ තමයි යාපනය. යාපනයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ වෘත්තිමය සංග්‍රාමික හැකියාවන් මුවහත් කරන වැඩපිළිවෙලට සියල්ල සූදානමින් සාදරයෙන් පිළිගන්නවා ඔබව නැවත වතාවක් යාපනයට. බලමු යාපනයේ විදුලි කාර්මික ශිල්පීන් තමන්ගේ හැකියාව වැඩිදියුණු කරගන්නේ ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා. මේ ප්‍රෝ ප්ලස්. ඔබ මේ දර්ශනයෙන් දකින්නේ යාපනයේ පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි. එය රටකට ත්‍රස්තවාදය කෙතරම් විනාශකාරීද කියන්නට ඉතිරි වූ එක් සංකේතයක්. දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 1025ක් වූ භූමිය තුළ සැරිසරන්නේ නම් මෙහි ඇති සුවිශේෂතාවන් ගැන ඔබට විනිශ්චයකට පැමිණිය හැකිවනවා. මෙම සුවිශේෂතාවන් ශක්තිමත් වන්නේ මෙහි ජීවත්වන ජනතාවගේ ජීවිත ශක්තිමත් කිරීම තුළින්. එය හරයාත්මකව ගොඩනැගීමට ශක්තියක් වීම සැමගේ වගකීමක්. ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සහ පොලික්‍රෝම් හෝල්ඩිංස් පුද්ගලික සමාගම උරදී සිටින්නේ එම අභියෝගය ජය ගැනීමටයි. මේ යාපනයේ තිබෙන්නේ උතුරටම අනන්‍යබුණු වෙනමම ලක්ෂණයක් වෙනමම සංස්කෘතියක්. හැබැයි ඒ සංස්කෘතියට ගරු කරමින් ශ්‍රී ලංකීය සංස්කෘතියට අනුවන කාරණා පෙරදරි කරගෙනයි අද දවසේදීත් නිල සමාරම්භක වැඩකටයුතු සිදු වුණේ. ජාතික ගීය ගායනා කරමින් ඒත් එක්කම හෙළ සම්ප්‍රදායන්ට අනුකූලව පොල්තෙල් පහන් තල්ලමින් ආරම්භ කරන වැඩසටහනට සඳහා අද ප්‍රධාන ආරාධිතය වශයෙන් සම්බන්ධ වුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා. එතුමා ඇතුළුව තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටින ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි, එහෙමනම් මෙහි පැමිණි හැම දෙනාම පිළිගැනීම සඳහා මගේ ගෞරවනීය ආරාධනය පොලිකම් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු වලවි සහ විකුණුම් ධම්මික බණ්ඩාර මහතාට. පොලිකම් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම එවගේම PUCSL ආයතනයත් එකතු වෙලා මේ විදුලි කාර්මික ශිල්පීන්ව පුහුණු කරමින් යන ගමනේ අද අපි මේ යාපන දිස්ත්‍රික්කයට පැමිණලා තියෙනවා මේ ඉන්න විදුලි කාර්මික ශිල්පීන්ව මුණගැහෙන්න. ඇයි අපි මේ වගේ වැඩසටහනක් පවත්වාගෙන යන්නේ? විදුලි කාර්මික ශිල්පීන් දන්නවා 2026 ජනවාරි 1 වෙනකොට අවම වශයෙන් විදුලි කාර්මිකෙක් විදිහට වෘත්තියේ නෙලෙන්න NVQ ලෙවල් 3 සහතික පත්‍රය තිබිය යුතුයි කියලා. එතකොට 2030 වෙනකොට ඒක NVQ 4 මට්ටම දක්වා දීර්ඝ කරලා තියෙනවා. එතකොට විදුලි කාර්මික ශිල්පීන්ට මේ NVQ ලෙවල් 3 ලෙවල් 4 සහතික දෙක නොමිලේ ලබා දී මේ වැඩසටහනක් තමයි අපි මේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරගෙන යන්නේ. අපි ඉතාම සන්තෝෂ වෙනවා අද යාපනය ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන්ටත් ඔලික්‍රෝම් අනුග්‍රහයෙන් මේ සහතික පත්‍රය ලබා ගැනීමට මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට හැකියාව ලැබීම සම්බන්ධව. එතකොට මේ වැඩසටහනත් එක්ක මහජන උපේතා කොමිෂන් සභාව අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා. යාපනයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව විදුලි කාර්මික ශිල්පීන් වෙනුවෙන් අපි පිළිගන්නවා. ඒ වගේම අද මේ අවස්ථාවට සහභාගි වෙන විදුලි කාර්මික ශිල්පී ඔබ සෑම සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ආයතනික සන්නිවේදන ජයනත් හේරත් මහතා මේ උතුරු කරයට පැමිණ තිබෙනවා. සූදානමින් ඔහු මේ එළඹෙන විභාගයේ සහ ලබා ගන්නා වූ සහතික පත්‍රය පිළිබඳව මේ උතුරේ නැත්නම් යාපනයේ විදුලි කාර්මික ශිල්පීන් දැනුවත් කිරීම සඳහා දැන් අපි මේ වැඩසටහන පටන් ගත්තේ 2021 වර්ෂයේ. ඒ
එදා සිට මේ වෙනකොට අද දක්වා වෙනකොට යාපනය අර්ධද්වීපයේ විදුලි කාර්මිකයින් 400කට වැඩි පිරිසක් NVQ3 ලබාගෙන අර අපි දැක්කා ලයිසන් එක ගන්නවා ඒ සංකේතාත්මකව ගත්තේ ඒ විදිහට සුදුසුකම් ලැබලා දැන් 2026 ජනවාරි 1 තියෙන නීතියට ඒ කියන්නේ NVQ3 නැතුව වැඩ කරන්න බැහැ කියන ඒ නීතියට අනුව සුදුසුකම් ලැබලා දැන් ඒගොල්ලෝ සූදානම්ින් ඉන්නවා ඕගොල්ලොත් ඒ කාණ්ඩයට මේ ඉදිරි මාසයේ 2 ඇතුළත ඇතුළත් වෙලා qualified electrician නැත්නම් professional electrician බවට පරිවර්තනය වෙනවා ශ්‍රී ලංකා විදුලි බල පනතේ නීතියක් අනුවත් ඒ වගේම ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ නීතියටත් අනුව තමයි මේ විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාවට නගලා තියෙන්නේ ඒ නිසා මේක රටේ නීතියට යටත් ඒ වගේම ජාත්‍යන්තරව පිළිගන්න බලපත්‍ර ක්‍රමයක් ඒ වගේම ඕගොල්ලෝ අතේ ඊළඟ කඩේම තියෙන පිම්ම පනින්න NVQ4 සඳහා සූදානම් වෙන්න NVQ4 එක ගන්න වෙනවා. ඉතින් අපි ධෛර්යමත් කරන ඕගොල්ලන්ව හැම දිනාම NVQ4 එක අරගෙන ඉංජිනේරු සභාවේ ලියාපදිංචි පිළිගන්න. හරියට අර වෛද්‍ය සභාවේ වෛද්‍යවරු ලියාපදිංචි කරනවා වගේ ඉංජිනේරු සභාව තමයි ඉංජිනේරුවන් ලියාපදිංචි කරන්නේ. ඒතකොට ඕගොල්ලෝ ඉංජිනේරු සභාවේ ලියාපදිංචි පිළිගත් ඉංජිනේරු කාර්මික නැත්තම් ඉංග්‍රීසියෙන් ඔයගොල්ලන්ගේ නමට අගින් හෝ මුලින් ඉන්ක්ටෙක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ තත්ත්වයට යන්න ඕගොල්ලන්ට ඒ ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. Pro Plus වෘත්තීය ප්‍රමිතියට අත්වැලක්. මෙරට පරිපාලන ව්‍යුහයන් තුළ දිස්ත්‍රික් ලේකම්වරයෙක් හිමි වෙන්නේ සුවිශේෂී භූමිකාවක්. විශේෂයෙන්ම යාපනයේ වැනි ප්‍රදේශයකදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ කාර්යභාරය ඉතාමත්ම විශාල එකක්. කාර්යබහුල මොහොතක නමුත් යාපනයේ දිස්ත්‍රික් ලේකම්තුමන් අද දවසේ මේ නිල සමාරම්භය සඳහා තමන්ගේ කාල වේලාව වෙන් කරගත්තා. ඒ නිසා අපි එතුමන්ට ආරාධනය කරමු මේ යාපනයේ දිස්ත්‍රික් විදුලි කාර්මික ශිල්පීන් ආමන්ත්‍රණය කිරීම සඳහා. යාපනයේ දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා. அந்த வகையிலே இன்று இந்த மின்னியலாளர் காலக்கான ஒரு යාපනය දිස්ත්‍රික්කයේ විදුලු කාර්මික ශිල්පීන් විශාල පිරිසක් අද පැවැත්වෙන වැඩමුළුවට සහභාගී වී සිටිනවා. ඒගෙන යාපනයේ දිසාපති හැටියට මම සතුටට පත්වෙනවා. විදුලු කාර්මික ශිල්පීන් හැටියට ඔබලාට අත්දකින් තිබුණත් වෘත්තීමේ සහතිකයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම වැඩමුළුවට සහභාගී වී සිටින විදුලි කාර්මික ශිල්පීන් බොහෝ පිරිසකට වසර 10කට අධික පළපුරුද්දක් ඇති අය වෙනවා. ඒක නිසා මම කියන්න කැමති වෘත්තීය පළපුරුද්ද තිබ්බත් 2026 ජනවාරි මාස සිට වෘත්තීමේ සහතිකයක් සිළු දිනාටම අවශ්‍ය වෙනවා. තවදුරටත් රැකියාව කරගෙන යාම සඳහා මේ නීතිය 2026 ජනවාරි මාස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඔබ මෙම වැඩමුළුවට සහභාගී වී අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු ජාතික නිපුණතා 3 අධියරේ සහතිකලාභියෙකු බවට පත්වනවා. එය මෙරට මෙන්ම විදේශීය රැකියාවකටද අත්‍යවශ්‍ය වෙනවා. මෙවැනි ප්‍රමුඛතම කාර්යයන් සංවිධානය කර අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් මම පොලික්‍රෝම් සමාගමට ස්තුති කරන්න කැමතියි. එමෙන්ම මෙවැනි සත්කාරයකට මුලපිරීම සම්බන්ධව පොලික්‍රෝම් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂතුමාට මම මගේ විශේෂ ස්තුතිය පළ කරනවා. සාර්ථකව වෘත්තීක නිරතවීමට දැනුම කුසලතාවය සහ ආකල්ප වර්ධනය වැදගත් බව ඔබ සිළු දිනාට අවධාරණය කරන්න කැමතියි. ඔබ සේවාදායකයෙකු ලෙස ශ්‍රේෂ්ඨ රැකියා කිරීමේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් විධිමත්ව සැලසීම අත්‍යවශ්‍යම කටයුත්තක්. ඊට අවශ්‍ය පරිදි ඔබගේ ආකල්ප වර්ධනය කරගත යුතුයි. මේ ලබා ගන්නා වෘත්තීය සහතිකය තුළින් ඔබට ඔබගේ රැකියාව තනිවම හෝ ආයතනයකට සම්බන්ධ කරගෙන යෑමේ හැකියාවත් මේ තුළින් ඇති වෙනවා. ඒ සඳහා අවශ්‍ය කුසලතාවය වර්ධනය කරගත යුතු බවත් මම පෙන්වා දීමට කැමතියි. ජාතික නිපුණතා අධීර 3 සහතිකය ලබා ගැනීමට බලාපොරොත්තුෙන් සිටින සිළු දෙනාගින් ඉල්ලා සිටින්නේ තමන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියටත් කාර්යක්ෂමව කරගෙන යන ලෙසයි. පොලික්‍රෝම් සමගින් නත්තල් මැදගෙන Pro Plus දියත්තේදී ඔවුන්ව NVQ3 සහතික පත්‍රලාභී අභිමානවත් විදුලි කාර්මික ශිල්පියෙක් බවට පරිවර්තනය කරන්නට පොලික්‍රෝම් ආයතනය නිරන්තරයෙන් මැදිහත් වීම කරනවා. ඒ ගැන දැනුවත් කරන්නත් එතකම ඔවුන්ගේ ඉහළ තත්ත්වයෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන පිළිපිළිවෙලත් හඳුනා දීමට අපි ආරාධනය කරමු පොලික්‍රෝම් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු අලවි සහ විකුණුම් ධම්මික බණ්ඩාර මහතාට. පොලික්‍රෝම් ආයතනයේ සීලින් රෝස් වර්ග